ඔබතුමා ඒ වගේම මේයි 18 වෙනකොට මේයි 18 වෙනද මතක් වෙනකොට LTT සාමාජිකයන්ට යම් කිසි උනගැනීමේ තත්ත්වයක් වගේ දැනෙනවා. ඒ වගේම දැන් සෑම මාසයකම 10 වෙනිද ලං වෙනකොට ජනතාවටත් ඒ වගේ උනගැනීමේ තත්ත්වයක් ඇවිල්ලා නැ මිල සූත්‍රය කියනක දැන් ඒක මුදල් අමාත්‍යාංශයයි පෙට්‍රෝලියම් අමාත්‍යාංශයයි එක කරන්නේ මේක මම මට දීලා නැහැ ඒ කෙසේ වෙතත් දැන් මේ මේ මංගාව තියනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල උච්චාවචනයත් වෙනකොට ලංකාවේ තෙල් මිලට මොකද වෙන්නේ කියලා හරිද මේ තිත් කොළපාට තියෙන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල මේ රතු පාටට තියෙන්නේ ඩීසල් මිල දැන් අපි දකිනවා මේ උඩින් තියෙන පෙට්‍රෝල් මිල. දැන් සමහර අවස්ථාවලදී මිල ඉහළ ගියාම ලෝක වෙළඳ පොලේ මිල ඉහළ ගියාම අපේ මිලත් ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි ලෝක වෙළඳ පොලේ පහළාම අපේ තෙල් මිල පහළ ගිහිලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ලීටරේ US ඩොලර් එක බැරල් එකට US ඩොලර් එක බැරලයට US ඩොලර් 130කට විතර ගියාන එක කාලයක් 2008 විතර හරි එතකොට පෙට්‍රෝල් මිල රුපියල් 160කට විතර ගිහිල්ලා තියෙනවනේ හැබැයි ඊට පස්සේ ජනවාරි මේක ටික කාලයයිනේ එහෙම ඉහළ ගියේ දැන් සමහරු කියනවා මේ තෙලේ බැඳුනා යම කියලා තෙලේ බැඳෙන්න මේ ටික කාලයයි මේක මේ ඕන කෙනෙක්ට බැලුවහම පේනවා ජූලයි නෙමෙයි මේක ඇවිල්ලා ජනවාරි 8 2008 ජනවාරි ඉඳලා 2008 ජූලි විතර වෙනකන් තමයි මේක ඉහළට ගියේ. ඊට පස්සේ මේක මහ විශාල ලෙස කඩාගෙන වැටුණා. කඩාගෙන වැටුනේ බැරලය 40ට වැටුණා. බැරලය 40ට වැටුණා. නමුත් රුපියල් වලින් බැලුවොත් රුපියල් 160 ඉඳලා පෙට්‍රෝල් මිල අඩු කරේ රුපියල් 120ට විතරයි. එතකොට මිල සූත්‍රයේ තිබුණා නම් රුපියල් 120 එක රුපියල් 60ට විතර අඩු වෙනවා. එතකොට මේක දෙපැත්තටම බලපාන. හරි. මේ මංගලමතුමාගේ අවාසනාවටද කොහෙද මේ මේක දාපු දවස්වල ඉඳලා තෙල් මිල පොඩ්ඩක් වැඩි වුණා. නමුත් කවදාකවත් තෙල් මිල දිගටම වැඩි වෙන්නේත් නැහැ. දිගටම අඩු වෙන්නේත් නැහැ. ඉතින් බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් මේක අඩු වෙයි. එතකොට ජනතාවටත් ඒ නෑ මතුව මම අහන්නේ මේ මේක පෙන්නන්න බැරි රහස ඔබ ආර්ථිකය පිළිබඳ තමයි සුවිශේෂී දැනුමක් ලබා ගන්න තියෙන්නේ. මේක ඇයි මේ පෙන්වන්නේ නැති මේක රජේ අපේ රටේ මිනිස්සුනේ පෙන්වන්න පුළුවන් නේ යුද රහස දෙමේ නේ මේක. ඔව් ඒක ඉතින් ඔබතුමා මංගලමතුමාගෙන් අහන්න වෙනවා. ඉතින් අපි හදපු එක නෙමෙයි ඒක මංගලමතුමාගෙන් අහන්න. ඒ කියන්නේ මේක බිල සූත්‍රයක් නෙවෙයි මංගල සූත්‍රයක් කියලාද ඔබතුමා සඳහන් කරන්නේ? මංගලගේ මිල සූත්‍රය කියලා කියන්නේ.